हेमोटम गोल्डन स्टार किचन यूट्यूब चैनल सादर पिरीगनवा मंगदारगना आवे ओगोलोंट मिरग्रेस केक हदागन विधि ओगोलो वेडि दिनेक मी इल्ललतिब्बे मिरग्रेस केक तमाई एक हिंदा मंगद ओगोलोंट मिरग्रेस केक हदन विधि कियला देनवा मेतन तियनवा मिल्क मेड एक मे तियन्नी वतुर मे तियन्नी वाइट चॉकलेट अभी वैट चॉकलेट चिप्स पुलवा मे विधि वैट चॉकलेट क्यारी चूटी कपल गना पुलवा मेती है जेलटी मेती है सीनी मम्मी वाल प्रमाण पगल दानमा मंगद अरगने वीलतीनवा के ऐसी कल्ला मेकट कल्लती बटर केक सामान्य बटर क्रीम मेकिंग ऐसी करगने मेक करगन विधि मगे इसल पाड़ वाली बलागन पुलवा मम्मी लिंक दाण मेती अमतर वतरिका मम्म इसल मरा ऐसी हदागन जेरटीन टिकट वतर टिकाकिन तीन टिकला मेती वतर टीक दीकर जेलटीन टीक मेक उन वतर दबल बोईल कर अवश्य मेवी तीर कम दीक प्रतिला मुलिम बाजने क्लीपे तीयला बाजने वतर टीक दागा सीन टीक दागा सीनिटिकीवन कोट मिल्क मेट दागन पुलवा सीनिटिक गोडक्ट दीवना पसे मे विधि मिल्क मेट तीकट में दागन दमेक नटन कौन मेट नटन पट तमाइ वैट चॉकलेट मेकट दागा मेकट जेलटीन टिका तेरगा मेक नटागने कर्रीवर वे वैट चॉकलेट मेकट दाल कलवंकर मेक दिपेम बागना हम निवेन कम तीगा
අපි බටර් අයිසිං කරපු එකකට නැත්තම් විපින් ක්‍රීම් එකකට එහෙම නැත්තම් මූස් දාගත්ත එකකට තමයි මේක අනිවාර්යයෙන්ම උඩට වක් කරන්නේ. එතකොට එහෙම වුණොත් මේක නිවිලා තියෙන්නේ නැතුව දැම්මොත් දිය වෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම මේක නිවිලා තියෙන්න ඕන. ඊට පස්සේ මේක නිවුණට පස්සේ අවශ්‍ය කලර්ස් දාගන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් දාලා නිවෙන තියන්නත් පුළුවන්. අපිට මේ එක එක පාට ගොඩක් අවශ්‍ය නම් මේ වගේ භාජන වලට දාලා කලර්ස් දාලා ඒකට වක් කරගන්න පුළුවන්. මම මේවට කලර්ස් දාගත්තා. අවශ්‍ය විදිහට ඕගොල්ලෝ කලර්ස් දාගන්න. මම අද ගැලැක්සි කේක් එකක් තමයි හදන්නේ කියලා දෙන්න හදන්නේ. ඒකට මම ඒකට අවශ්‍ය කලර්ස් ටික තමයි දාගත්තේ. අපිට ඕන නම් එඩිබල් ඩස්ට් එක තියෙනවා නම් මේකට ටිකක් දාගන්න පුළුවන්. මේ වගේ භාජනයක් කරගත්තාම ලේසි අපිට මේක දාගන්න. මේ මගේ එකට මේ වගේ මෙහෙම අවශ්‍ය ප්‍රමාණයක් දාගන්න. මේක මම දාන තද පාට එක. මේ වගේ කලර්ස් දාගන්න පුළුවන්. දැන් මේක කේක් එකකට කරන්නයි තියෙන්නේ. සම්පූර්ණම කේක් එක කව වෙන විදියට දාන්න. මේ කේක් එක මම ෆ්‍රිජ් එකේ තියලා අරන් ඇවිල්ලා තියෙන්නේ. පොඩි වෙලාවක් ඩීෆ්‍රිෂර් එකේ තියලා ගත්තම තමයි අපිට මේක බෝඩ් එකට අයින් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම අද හදාගෙන ඉවර කරගත්ත කේක් එක. මේකට අපිට තව ඩෙකරේෂන් කරන්න පුළුවන් අවශ්‍ය අයිටම්ස් තියලා අපිට මේ වගේ සුගර් ෆ්ලවර් එකක් හදලා තියාගන්නත් පුළුවන්. මම මේක හදලා තියෙන්නේ පාර්ෂ්මන්ට් වලින්. මේක ගොඩක් කල් ගියත් දිය වෙන්නේ නැහැ. ඒ විදිහට අපිට මේ වගේ හිටින්න කේක් එකට ගහගන්නත් පුළුවන්. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම නිසා මම වන් ඩේ කෝසස් දාන්න හිතුවා. මගේ වන් ඩේ කෝස් එකට රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටිය ඇරෙන්න තාම දැනුවත් වෙලා නැති කට්ටියට තව රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේ මාසේ 10 වෙනිදා සෙනසුරාදා දවසක් ඕගොල්ලන්ට පුළුවන් තාම රෙජිස්ටර් වෙන්න එකට. මේ වගේ sugar flowers ගොඩක් කෙරෙනවා එකේ. ඒ වගේම කොළ මේ වගේ ඉටි ගැට ගන්න විදිය ගොඩක් දේවල් කියලා දෙනවා. ඒ වගේම විශේෂ දිය නොවන පාර්ච්මන්ට් රෙසිපියත් එක්ක කියලා දෙනවා. ඕගොල්ලන්ට පුහුණු වෙන කෙනෙක්ට ගොඩක් පහසුවෙන් ඒක හදාගන්න පුළුවන්. එතකොට ඒකෙන් මල් හදුවාම ගොඩක් කල් තියාගන්න වගේම දේසියෙම මල් හදාගන්නත් පුහුණු වෙන කෙනෙක්ට ඒ අයිසිං එකෙන් පුළුවන්. ඕගොල්ලෝ අවශ්‍යය මම දාන දුරකථන අංකයට කෝල් එකක් දීලා ආසනයක් වෙන් කරගන්න පුළුවන්. එහෙනම් මම ආයෙත් මේ වගේ ලස්සන කේක් එකක් අරගෙන එන්නම්. අපිව තාම subscribe කරලා නැති අය අලුවේ ඉන්නවා නම් අපිව subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.